අයිමිවී යද්දිත් ඔබේ ආදරය වෙනුවෙන් පිරිසිදුව පිවිතුරුව ඉන්නට හැකිනම් දෙවියන් ඔබේ ආදරය ඔබ ළඟින්ම දවසක තබාවේ. පට්ටිපොල අඹේවල සීතපතනේ ෆාම් හවුස් එකක ගලා ගිය අසිරිමත් ආදර කතාව සපු 6 වෙනි දිගහැරුම මෙතන් සිට. කාලයකට පසු සෙනසුරාදාවක සාගරට නිවාඩු ලැබිණේ. ඒ එදා බොහෝ කාර්යාල කම්මල් වසා තබන දවසක් නිසාය. පසුදා ඉරිදා නිසා කොල්ලෝ ටිකටද නිවාඩුවක් ලැබින. ඉදිරියට එන්නේ කලබල දවස්ය. ඒ දවස්වලදී කොල්ලොන්ට කොහොමට නිවාඩු දිය නොහැකි නිසා සාගරමී නිවාඩුවට කට්ටියම ගෙදර ඇවිවේ. ඉරිදා 4ට මෙතන ඉන්න ඕන. ඔහු කොල්ලෝ ටික ඇව්වේ එහෙම කියා පඩිද්දීය. කොල්ලෝ ටික ගිය සාගරට වැඳය. මාත් ගෙවල් පැත්තේ ගිහින් ඉන්නම් මචං. ඒක හොඳයි. ඔබට ඉස්සරහට නිවාඩු දෙන්නේම නැහැ. දන්නවස චන්න ඔළුව කසමින් කීවේය. මාත් යන්නම් මචං. කොල්ලාද වඳින්නට යද්දි සාගර ඔහු අල්ලා ගත්තේ. ඔබ වැන්දා වගේ තමා. චන්න ඔහුගේ හිස අතගා කීවේ. වාහනය කරම්පලයන්. මං අනිත් එක කියන්නම්. කමක් නෑ මචං. අරම් පලයන් බං. සාගර කොල්ලාත සල්ලි ටිකද දැබුවේ. මං ඔබ යද්දිම යනවා. එහෙනම් ඊට බං මං නාගෙන ඉන්නම්. තාම උදේ 4 වත් නැත. සාගර සීතල වතුරෙන් බටයද නාගත්තේය. අද කොහෙද යන්නේ මචං? බලල රවුමක් යනවා. කෙල්ලත් ගෙදරමනේ. පව්. පවුනන් තමා. රවුම් ගන්න හරි ආසයි උඹ එක්ක. උඹට කිව්වද? මගෙන් අහනවා පැකට් දාන්න ඇත්තේ කවදද කියලා. පව්. සාගර ඩෙනින් කලිසමට උඩින් ටී-ෂර්ට් එක දමාගත්තේය. ඕඩි ක්ලෝන් බෝතලයෙන් භාගයම් අතට හලාගෙන තෙතගොන්ඩේ ගල්වා ගත්තේ. යන් එහෙනම් ඉරිද වරෙන් හොඳේ. උඹ රෑට තනියම. සාගර සිනාසුනේය. දැන් හදවතට තනිකම හුරුම නැත. උදේ පාන්දර හොයෙද්දි සපු ඇහැරලාවත් නැත. කෙල්ල ඔහු එන බව දන්නවනම් එහෙම නිදාගන්නේ නැත. සාගරව පිළිගත්තේ සුජාතාය. අම්මේ අද උදේම පුතා ඇවිත්. අදයි හෙටයි වැඩ නෑ අම්මේ. ඒකත් ඇත්ත. අද මොකද නිවාඩුවක්නේ. කෙල්ල නම් තාම නිදි. සාගර සිනාසුනේ. මල්ලිත් නිදිද අම්මේ? අද 10 වත් වෙයි නැගිටිද්දි. ඊයේ සීයයි මුණුපුරයි දෙන්නම මැෂ් බැලුවනේ. සාගර සපෝගේ කාමරයට ගියේ හොරෙන් මිනි. ඇය කොට්ටයත් බදාගෙන සුදු කකුල්ද උඩ දමාගෙන නිදිය. සාගරයේ සුන්දර වත දෙස මොහොතක් බලා උන්නේ ආශාවෙනි. ඔහු නොදැනෙන්නට ඇඳ මත ඉඳගත්තේය. ඒත් වැඩි වෙලාවක් ඔහුට එසේ ඉන්නට නොලැබිනි. ඒ අතක් ඔහුගේ උකුලට වැටින. සුදු බබා දොයිද? ඔව් ඇවි හිමීට. නෑ. කෙල්ල මූණ හංගාගෙන ඔහුගේ උකුලට බර වූවාය. ඇගේ පුංචි පියවරු ඔහුගේ බඩටම තද විය. සපුවේ බඩ බදාගෙනම ඇස් පියාගත්තාය. උදෙම්ම බබා මතක් වුණාද? ලස්සන ටී-ෂර්ට් එකකුත් ඇඳගෙන. ඔහු ඉස පහත් කර ඒ වත සිපගත්තේය. බබෙක් වගේ ඕඩි ක්ලෝන් සුවඳයි. සාගර සිනාසුනිය. මගේ බබානි කොහොමත්. පෝෂ් එකක් දාගෙන ඇඳගන්න. කෙල්ල හිස හරවා බැලුවේ පුදුමේනි. දැන් කොහෙ යන්නද? ඇස්වේ ඇඳ මත ඉඳගෙනය. ඔහු බැලුවේ රෑ ඇඳුම අතරින් පෙනෙන ඇගේ සුදු පියවුරු දෙසය.
කොහෙද බලන්නේ කෙල්ල රැව්වාය පසු හොගේ වතරම කඩා වැටුණාය අපි කොහෙද යන්නේ කොහෙද යන්න ඕන සාගරය කියන්න මට වායක කොහෙ ගියත් එකයි ෆාම් හවුස් එකේ යතුරු කා ළඟද මන් ළඟ අපි යන් යන් කට්ටියම යන් මේ දවස් දෙකේ එහි ඉඳලෙමු සච් කෙලසේ හින්දීනේ සච් සච් ඇයෝගේ බඩ තුන් හතර වතාවක් සිපගත්තාය මං ඔක්කොටම කියන්නම් හරි ආස වෙයි කෙල්ල දුවන්නට යද්දි ඔහේව අල්ලාගෙන වැළඳ ගත්තේ ඇයින් රෑට මල්ලංග හොඳේ ඔහු රහසින්මෙන් කීවේ මුළු රෑම සීතලේ තුරුල් වෙලාමීමෝ කෙල්ල කාමරෙන් දිව්වේ උඩ පැනගෙනය ප්‍රේමා පරිප්පු කාරියක් හැඳි ගාමෙන් උන්නාය ඕක තියපම්බං සපෝ සිනාබරව කීවාය ඇයි බේබි අපි ඔක්කොම ෆාම් හවුස් යනවා සාගරය ආවා අපි මගින් කමු ෂෝක්නේ ඕක තියලා ඇඳගන්න වස්තුවේ ඉතින් යන්න තව පරිප්පුවක් හැඳි ගඟා ඉන්නේ කෙල්ලගේ කුලප්පුව දෙක ප්‍රේමාට මුදුම නැත ආදරේ කරන්න පටන් ගත්ත තැන නීති ආස ඇති ඇ සිදුවාය එහෙනම් තාත්තටත් රෑට ෆාම් හවුස් එකට එන්න කියමු හා ෆාම් හවුස් එකේ ඉන්නත් ආසයි මටත් යන්න ඕන වෙලා තිබ්බේ දයසිරි මහතාද කීවේ දැන් අපිව ගමන් එක්කයි යන්නේ අපේ බෑනා සාගර බිම් බලාගෙන සිනාසුනියේ එහෙනම් යාළුවනි තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි